බණ්ඩක්ක ඊට පස්සේ මිරිස් පැලේ ඉඳුවා ඊට පස්සේ නිවිති එහෙම එහෙම වගා කරගෙන ආවා එනකොට මට ඇත්තටම තිබුණේ මේ මේ සත්තු කණ එක තමයි දැන් මෙන්න මේ පැලේ හැම මුලින්ම මං ඉඳපුව තමයි තාමත් මේ තියෙන්නේ මේ වගේ ඒවා ගැලෙව්වා මං ඊට පස්සේ ඒ වගේ මේ කොළ කොඩ වෙන එක ආවා ඊට පස්සේ මේ මට කෙනෙක් කිව්වා මේ අයියාගේ දියර පෝර හොඳයි කියලා ඊට පස්සේ මං ඉතින් ගෙනල්ලා මේ ඒවා පාවිච්චි කරාම මේ ඒක ගතිය නැතිව ගියා ගොඩාම මේවා දැන් මේ අවුරුද්දක් විතර වගේ වෙනවා මේ මේවා නම් මේ පැලන ඒ වගේ මේ ඒ ඉවර වුණාට පස්සේ මම ඉතින් මේ මේ කොළ කඩ කඩම තමයි ගොඩම මේවා කරේ ඊට පස්සේ කරල් එන්න ගත්තා ඒ වගේන් ඉදිරි වෙච්ච පැල දෙක තුනක් තමයි මේ මේ ඇත්තටම මේවා විසික් කරන්න ගියේ මං ගලවලා මේ මිරිස් නේ ඔව් මාළු මිරිස් ඒක කොඩ වෙච්ච එක හරි ගියාද මේකේ ඔව් ඊට පස්සේ මේ වගේ මේ මේ අතු කපලා ගැහුවට පස්සේ ඊට පස්සේ මේවා හරි ගියා මේවා ගලවලා විසි කරන්න ගියේ මම ඊට පස්සේ දැන් ඒ වගේ කරල් ඇවිල්ලා මේ ගෙඩි ආවා ගොඩම්ම මේවා දැන් කාලා අවුරුද්දකට වැඩි මේ ගස් නම් ඉතින් ඇත්තටම දැන් මේ මේ වගේ මල්ලාව විතරයි ඇත්තටම ගෙඩි තිබුණේ නැහැ අයියාගේ පෝර වර්ගයේ 3-4 පාරක් විතර ගැහුවට පස්සේ තමයි හස්බන්ඩ් ගලවලා තීසි කරන්න හැදුවා මේ වැල ගැටකොළ නේ මේ පතෝල පතෝල නේ ඔව් පස්සේ කරල් ආවා ආයිබෝන් මම බෝපාකොඩ රජගම බීලෝරන්ස් ද සිල්ලා මම මේ මහතුරුණ අද මේ අපේ වැඩසටහනට මම මේ සහභාගී වෙන්නේ මේ මගේ මේ විස්තර සපයීම සඳහා මොකද මම මේක පටන් ගත්තේ කොහමද ආරම්භය කොහමද මේකේ මේකේ ඇති වෙන තත්ත්වය මොකද්ද කියන එක තමයි මම දැන් මේ උත්තර කරන්න යන්නේ මම මුලින්ම 1994 බෝර එකක් කරා ඒක තමයි කාබනික බෝර එතකොට කාබනික බෝර ඒ අවදි වෙනකොට එච්චර ප්‍රතිරෝධතාවයක් තිබෙත් නැහැ නමුත් ඒ කාබනික බෝර වල මම කල්පනා කරා මේක පරීක්ෂණය කරන්න ඕනේ කියලා පස්සේ මම ලිව්ව වෙලාවේ ලලිත් ඇතුළේ මුදුලි අමුතුමාට ලිව්වා එයා සතියක් ඇතුළත මේක වහම පරීක්ෂණය කරලා කරන්න කියලා ලබු බෝම්බ වලට දන්නලා දුන්නා ඒ බෝම්බ වල දන්නපු ඒගොල්ලෝ මෙහෙ ආවා මගේ මේ ඔක්කොම වීඩියෝ කරගෙන ගියා මේක ටීවී එකේ ප්‍රොජෙක්ට් වලට ගියා ඉන් පස්සේ මේ මේක ලබු දුවේ පරීක්ෂණයේදී මේ බොහෝ දුරට රසායනික පොර වලට සමාන ඒකේ අස්වැන්න ප්‍රතිඵලයක් පෙන්නු කර දුන්නා ඒක කාබනික එතකොට ඒක කාබනික පොර හදන විශාල ප්‍රමාණයක් එක එක ද්‍රව්‍ය අවශ්‍යයි ඒක පල් කරන්න ඕනේ ඒක ගොඩක් දේවල් කරන්න ඕනේ ඉතින් කොහොම වුණත් මම ඒ නිෂ්පාදනය කරලා අවසානයේදී මම මේ මේක මට කරගන්න පුළුවන්කමක් තිබ්බේ නැහැ මට කවුරුවත් ආධාර කරෙත් නැහැ රජෙන් මම වේලාවෙ ඉල්ලුවා ඉඩම් ඉල්ලුවා හම්බුනේ නැහැ බැංකුවලින් ඉල්ලුවා බැංකුවෙන් ලොකු අපයිල්ලුවා ඒ ලැබුණෙත් නැහැ අවසානයේදී මේ මගේ හැකියාව නැහැ මට මේක කරන්න මට සිද්ධ වුණා මේක රත්මලානේ මහත්යෙකුට කියන්නේ හොඳ ව්‍යාපාරයෙකුට මේක මම එයාට දුන්නා ඒක. එයා මට සල්ලි දුන්නා. ඒක අඩු මුදලකට වගේ තමයි එයා දුන්නේ 94. එතකොට ඒ සල්ලි දීලා මම එයා ළඟ අවුරුද්දක් විතර වැඩ කරා. අවසානයේදී එයා මට කිසිම මේ ගැන ඇග්‍රීමන්ට් එකක්වත් දුන්නේ නැහැ. කිසිම මේක දුන්නේ නැහැ. එයා මේක NASA ආයතනයෙන් සහතිකයක් කරගෙන මම වයින් කරා. ඉන් පස්සේ මම එදා එතනින් පිට වුණේ එතන මම අදහස් කරේ මම කවදා හෝ වේවා මේ සාර්ථක පෝරක් හදනවා කියන අදිස්ත්‍රාණයෙන් තමයි මම එදා අයින් වුණේ ඉතින් ඒ අවස්ථාව වෙනකොට මම අවුරුදු ගානම මේ ගැන කල්පනා කරා හිත හිතා හිටියා ඉතින්දී මේ සුනාමි ආවා සුනාමි ආපුවාම මේ සුනාමි රලන්සා මුදුගරේ සෑහෙන ප්‍රමාණයක් ඉඩම් විනාශ වුණා වගාවල් විනාශ වුණා නමුත් මාස 3ක් 4ක් ගියාට පස්සේ වර්ෂාව ආවට පස්සේ අර කලින් තිබුණට වැඩිය මේ සාක වැඩෙන්න ගත්තා මුදු අද්දර දින සියලුම ගස්වල පොල් වැඩිවීමක් වුණා හිතාගන්න බැරි ප්‍රමාණයට එතකොට දැන් මම මේ කල්පනා කරන සුභාදාම මේ එකපැත්තකින් අපට හානි කරා අනිත් පැත්තෙන් සුභාදාම තමයි අපිට මේ ප්‍රයෝජනවත් වෙන්නේ අපට උදව් කරන්න කියලා ඉතින් කොහොමද මේ සුභාදාම මේක උනේ කියන එක තමයි මම අදහස් කරේ ඉතින් මම කල්පනා කරා ලෝකයේ තුනින් දෙකක් තියෙන ජලය නම් එතකොට තුනෙන් එකක් නම් ගොඩබිම තියෙන්නේ දැන් මේ ගොඩබිමට මේ සම්පූර්ණ මේ ජල පද්ධතියම මේ වායු වශයෙන්
මේක ක්‍රියාත්මක වෙන විදිය මම එදා හොයාගත්තා. ඇත්තටම බුදුන් වහන්සේ තමයි මුලින්ම මේ ලෝකේ හොයාගත්තේ මේ අනිත්‍ය ධර්මතාවය. මේ අනිත්‍ය ධර්මතාවය මේ වෙනස් වීම මේ හැම ස්වභාවය සහ හැම සත්‍යය තුළම සිදුවන ක්‍රියාවලියක්. එතකොට ඒ ක්‍රියාවලියදී අද ලෝකේ එක එක රටවල් එක එක දේවල් හොයාගෙන දිනවා. දැන් පරමාණුවක් ගත්තපුවම පරමාණු වැඩ වෙන්නේ නැහැ. ඒකේ ඉලෙක්ට්‍රෝන න්‍යූට්‍රෝන ප්‍රෝටෝන වෙන්නේ නැහැ. ඒක බුදුහාමුදුරුවෝ වෙන්න පුළුවන් අනිත්‍ය ධර්මතාවය ඊට තෙහාට ගියපු ධර්මතාවයක්. ඒකට ඒ ධර්මතාවය තුළ තමයි අපි වයසට යන්නේ, අපි තරුණ වෙන්නේ, නාකි වෙන්නේ, ගස් කොළන් හැදෙන්නේ, ගස් කොළන් වල මල් හටගන්නේ, ගෙඩි හටගන්නේ, ඒවා විනාශ වෙන්නේ ඒ නිසායි සෝභාදාම. ඒකට මේ සෝභාදාමේ මේ ක්‍රියාවලිය තමයි අපි එදා ඉඳන් ජීවත් වුණේ. මේ පරිසරයත් එක්ක අපි ආහාර වගත්තේ ඒ සෝභාදාමයෙන් අපතේ යන රොඩු නැවත නැවත ඒ ශාක වලට ලබා දීමෙන් අස්වැන්න වැඩි කරගෙන තියෙනවා. ඒ අස්වැන්න තුළින් තමයි මිනිස්සු ජීවත් වුනේ. ඉතින් ජනගහන එතන ප්‍රමාණය තිබෙන නිසා ඒ කාබනික පෝර වගාව මේ සෑහීමටපත් වුණා. පසුකාලීනව මේක ජනගහනය වර්ධනය වෙනකොට ජනගහනයට ආහාර අවශ්‍ය වුණා. එතකොට ලෝකයේ දියුණු රටවල් වල පරීක්ෂණ කරලා මේකට මොකද කරන්න කියන විකල්ප වශයෙන් මේ රටපෝර භාවිතාව ආරම්භ වුණේ එතෙන්දී. එතකොට ඒකේ හොඳ පැත්තක් තියෙනවා, නරක පැත්තක් තියෙනවා. එතකොට මේ වෙලා තියෙන මේකයි, මේ හොඳ පැත්ත නිසා මිනිස්සු ඒක වැඩි වැඩියෙන් භාවිතා කරන්න ගත්තා. ඒ වැඩි වැඩියෙන් භාවිතා කිරීම ඒක මේ පසට සාකේට මනුෂ්‍යයාට හා සත්වයාට හානිකර බව එකට දැනගෙන හිටියේ නැහැ. ඒක කුෂ්කර්ම දෙපාර්තමේන්තුව කියනවා. ඒක දාන ප්‍රමාණයක් ප්‍රමතියක් තියෙනවා. නමුත් ඒ අය අනිවාර්යෙන් කියනවා කාබනික පෝර මිශ්‍ර කාබනික පෝර සාක වලට එදිය යුතුයි කියලා. ඒකට මේ රට පෝර අවම කරලා අඩු කරලා භාවිතා කිරීමෙන් අර ප්‍රතිඵල ගන්න පුළුවන් කියලා. නමුත් ඒක කෙරෙන්නේ නැහැ. අද මේ මිනිස්සු මේ වෙළඳ ආර්ථිකය තුළ මේ මනිත් මිනිහට එන ගාලා ගැක්කවන්නේ මේ මගේ සාක්කු පෙරන්න යෝනේ. ඒ නිසා මේ රට පෝර විස ද්‍රවිය දාලා එළවලු බෝග පළතුරු එහෙම හදලා වෙළඳ පොළට දානවා. ඉතින් ඒවා මේ තෝරන්නේ ඒක දුප්පත් මිනිහද පොහොසත් මිනිහද මොන මිනිහද කියලා තෝරන්න හැම මිනිස්සෙම මේවා ආහාරයට ගන්න. එතකොට සියලු මිනිස් වර්ගයාටම මේක විසක් වෙන ඉතිය. අද බුද්ධිමත් අය මේක තේරුම් අරගෙන මේකට විකල්ප හොයනවා. අද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව බොහෝ දුරට වාසි වෙන්නේ මෙන්න මේ කාබනිකත්වය ලෝකේ මේ ලංකාව ඇතුළත ප්‍රතිරද කරලා මිනිස්සු ලෙඩ රෝග වලින් අඩු කරන්න ඕනේ කියන අදහස. ඒකට අපේ හැම කෙනාම දන්නවා අද කොච්චර ප්‍රමාණයක් චැනල් තියෙනවද. හැම ගමකම තියෙනවා මේ ඩිස්පෙන්සරි. හැම තැනම මේ බෙහෙත් කඩ තියෙනවා විකුණන. එතකොට ඒව තමයි භාවිතා කරන්නේ අර ලෙඩ රෝග අඩු කරගන්න. නමුත් මොන බෙහෙත් දීුවත් අපේ කන ආහාර ප්‍රධානයි. කන ආහාර වල වස විස තිබුණොත් කන ආහාර වල යම් කිසි දුර්වලතා තිබුණොත් ඒව අනිවාර්යෙන් බලපානවා, ශරීරය වලට බලපානවා. ඒ නිසා අප කරන්න ඕන හොඳම දේ තමයි අපි මේ කියන්නේ බෙහෙත් වර්ග භාවිතා කිරීම නෙවෙයි, අපි බොහෝ දුරට මේ කාබනිකත්වයට නැත්නම් මේ ස්වාභාවික ක්‍රියාවලියට යොමු වෙන්න ඕන. ඒ ස්වභාවික ක්‍රියාවලියෙන් අපි ගන්න එළවලු වී පළතුරු අපි ආහාරයට ගන්න නම් අපි ඒවා වර්ධනය කරනවා, අපි ඒවා වගා කරන්න ඕන. ඒ විදිහ කරන්න ඕනේ. අද මම ගොඩක් සතුටු වෙනවා. අද තත්ත්වෙට ගොඩක් ගොනු වෙලා තිනවා. ඉතින් මේ එහෙම යනකොට මම මේ මුලින්ම හොයාගත්ත දේ තමයි මෙන්න මේ ස්වභාව ධර්මයේ මේ වෙන ක්‍රියාවලිය. වල්ගස් තියෙනවා. වල්ගස් වල කවුරු පොර දාන්නේ නැහැ, කවුරු වතුර දාන්නේ නැහැ. නමුත් ඒ වගේ ගෙඩි හැදෙනවා, මල් හැදෙනවා, අතු ඉති හැදෙනවා බොහොම සාරට. එතකොට මේ නඩත්තු කරන සාක වලට තමයි මේ ගැටලු තියෙන්නේ. එතකොට මේ නඩත්තු කරන සාක දිගින් දිගට දැන් අවුරුදු 70ක් 80ක් විතර කාලෙ ඉඳගෙන මේ රසායනික පොර භාවිතා කිරීම නිසා වෙච්ච විපත්‍ය තමයි හොඳ පැත්තක් තියෙනවා. ඒකේ අස්වැන්න වැඩි වීම. අනිත් පැත්ත තමයි මේ වැඩිපුර මේක යෙදීම නිසා මේ අහිතකර බලපෑම් වල මේ ශරීර රෝග හටගන්න. ප්‍රධාන දේ තමයි වකුගඩු. එතකොට මේ වකුගඩු රෝග වලට අද මේ ආසනික කැඩ්මියම් ප්‍රධානයි. එතකොට මේ හැම රසායනික පෝරකම මේ දෙක අඩංගුයි.
අනිවාරයෙන්ම මනුෂ්‍ය ශරීරය ගත වෙනවා. හේතුව කාලයක් තිස්සේ මේ එක තැනටම මේ පෝර එදීම හේතු කරගෙන ඒ පෝරවල විෂය මේ මහ පොළොවෙන් අයින් වෙන්නේ නැහැ, කුඹුරෙන් අයින් වෙන්නේ නැහැ, තේඩෙමින් අයින් වෙන්නේ නැහැ. ඒවා හැමම තියෙනවා. ඒ නිසා ඒවා අද රට පෝර වැඩිපුර දාන මිනිස්සු මේක අස්වැන්න අඩුයි. තේ දාපුවම තේ දළු නැහැ. ඒ නිසා මේ අරව වැඩි කරනවා. කුඹුරු වලටත් එහෙමයි. එතකොට ඒව වැඩි කරයි කියලා ඒකේ මේ වැඩිවීමක් වෙන්නේ නැහැ. මොකද දැන් පොළොව දැන් සකස් වෙලා ඉවරයි. මේ පොළොව විනාශ වෙලා ඉවරයි. මේ පොළොව විනාශය අඩු කරන්න නම් මං ඇත්තසෙම හැම කෙනාටම කියනවා මේ අපතේන කුණුඩු ඕන තරම් තියෙනවා. එතකොට මේ ගෙවතු ගත්තම හැම ගෙවත් එකම මේ නගරබදට වැඩිය මේ ගම්බද ගොඩක් තියෙනවා. කොළරුඩු එකතු වෙනවා. කුස්සිය කුණුඩු එකතු වෙනවා. ඔක්කොම එක තැනකට එකතු කරලා මේ තමන් ගෙවත්තේ කාබනික වගාව කරන්න පුළුවන්. ඉතින් මේ කාබනික වගාවේදී ආ රසායනික පෝර වගාවේදී මේ මූලික වශයෙන් ඒ පෝර භාවිත කරාට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒක අනිවාර්යෙන් වෙන්න ඕනේ. නමුත් මේ මම මේ හොවාගත්ත මේ තීර පෝර එක මේක ශාක පත්‍ර වල පමණයි මේක ගහන්නේ. ශාක පත්‍ර වල ආහාර ගබ්ලා වෙනවා. එතකොට මේ පැලේකට ගාලා විනාඩි 20ක් විතර යනකොට මේක හිඳිලා ඒක ගහට උරාගෙන ඉවරයි. දැන් ඒ ගහගත්තොත් අද මේ දළු කඩලා ඉරිලා මේ ඒකේ එක්කම මේ පෝර ගැහුවොත් ඊළඟ සතියේ දළු කඩලා කිරුවොත් කලින් බරට වැඩිය මේ සැරේ මේ මෙවර සාමාන්‍යයෙන් ලීටර් 4 කෑන් එකකින් ගස් 500කට ගහන්න පුළුවන්. ඒ ගස් 500 ප්‍රතිඵල කෙලින්ම 15%ක් 20ක් අතර ගාණක් වෙනවා. එක එක තැන්වල එක එක අඩු වැඩිවීමක් වෙනවා. නමුත් දෙවෙනි සතිය වෙනකොට අලුතෙන් ගිරි වැඩි වෙනවා. ඒ ගිරි වැඩි වීම නිසා මේ දළු වල වැඩිවීම සිද්ධ වෙනවා. ඒක එලිම මාස දෙකක් ඉක්ුතු වෙනකම් මේක තියෙනවා. මම මාසයක් සම්පූර්ණයෙන් මේක අත්හදා බැලුව පරීක්ෂණේ අර මේ එක ඒ විදිහටම තියෙනවා. ඉන් පස්සේ තමයි මම කල්පනා කරේ මේක තේවලට සුදුසු විදියට තේවල ජාන එකතු කරලා මේ තේවලට මේක හදන්න ඕනේ කියලා. එතකොට දැන් වී ගත්තපුවාම එළවලු ගත්තපුවාම හැම ශාකේම හැම වර්ගයකම ජාන මේ පොරවල තියෙනවා. එතකොට ඒ නිසා මේ කිසිම ප්‍රශ්නයක් නැතුව මේ පොර භාවිත කරලා ඉහළම ප්‍රතිඵලයක් ගන්න පුළුවන් කියන එක කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සනාථ කරලා තියෙනවා. ඒකම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට විශේෂ සාධකයක් දීලා තියෙනවා ගන්නෝරුව. මේ එතකොට මාත් එක්කලා එදා කම්පැනි 6ක් විතර පොර පරීක්ෂණ වල දුන්නා. ඒගොල්ලන්ට මම හිතන්නේ සාධක හම්බුන්නේ නැහැ. ඒ දාපු රසායනිකේවටත් වඩා මේකේ ඊට වැඩි අස්වැන්නක් සහ ගස් වල කරදාවක් මේ ගෙඩි හට ගැනීම මලට ගැනීම තියෙනවා කියන එක ඒගොල්ලන් පිළිගත්තා. අනිත් එකම දිලීර රෝග ගොඩක් අඩු විචියත් ඒකට දැනගත්තා. ඒ නිසා මේ ඒ අය මට සහතිය දුන්නේ මොකද මේ රට වෙනුවෙන් මේ රටේ ජනතාව වෙනුවෙන් මේ පෝර නිෂ්පාදනය කරලා මේ ජනතාවට මේක දෙන්න කියලා. මට විශේෂයෙන්ම ජනතාවට දෙන්න උනේ මේ පෝර සම්බන්ධව මේ පෝර කොහොමද මේ ක්‍රියාත්මක වෙන්නේ කොහොමද මේ පෝර කොහොමද භාවිත කරන්න කොහොමද මොනවද මේක මොනවගෙන්ද මේව හැදිලා තියෙන්නේ කියන එක යම් ප්‍රමාණයක් මට ආයට දෙන්න උනේ. මොකද මම මේකේ තියෙන යම් ප්‍රහස් තියෙනවා 100%ම මේක රසායනික නෙවෙයි 100%ම ස්වාභාවිකව. ඒක වෙනුවෙන් මම මේ ප්ලේටඩ් බලපත්‍රයකුත් අරගෙන තියෙන්නේ. හරි. එතකොට මේ පෝර ලේකම් කාර්යාලයෙන් මට පර්මිට් එකක් දීලා තියෙනවා. ඒ පර්මිට් නැතුව කාටවත් පෝර අලෙවි කරන්න බෑ. මොකෝ වස විසින් තුර පෝරක් නිසා මේක මට විශේෂයෙන් මේක තියෙනවා. සහතික තියෙනවා. එතකොට මේ පෝර එක හදන්න ප්‍රධාන මූලිකම ද්‍රව්‍ය තමයි මේ කොළ වර්ග. එතකොට අපි දන්නවා රනිල බෝවල් රනිල කුණේ මේ තියෙන කොළ වර්ග දන්නවා. එතකොට වෙනත් දැන් අපි දන්න දැන් වෙද මහත්තයෙක් ගත්තපුවාම ඒ වෙද මහත්මයා ශරීරයට හැදිච්ච රෝගයක් මොකක් හෝ වේවා නිගමනය කරලා ඒකට මෙන්න මේ ගස්වල පොතු ගන්න ඕනේ, මේ ගස්වල කොළ වර්ග ගන්න ඕනේ, මේවා පත්තු බඳින්න ඕනේ, මේ වගේ කසාය බඳින්න ඕනේ කියලා. එතකොට අනේ වගේ මේ කොළ වර්ග රාශියක් 32ක් විතර මේකේ තියෙනවා අඩංගු ද්‍රව්‍ය. එතකොට මේක මම බොහොම මේ කියන්නේ මේ දැඩි මහන්සියෙන් තමයි මම මේක කරන්නේ. එතකොට මේ අනේ ඒ ද්‍රව්‍ය දැන් මේකේ තියෙන දිලීරී නාශක තියෙන මේක කුරුදු වගේ දේවල් මේකට සම්බන්ධ වෙනවා. නොත් ඒ වගේ දේවල් සම්බන්ධ වෙනවා. එතකොට කොළ වර්ග මේකට එකතු වෙනවා.
දවස මේ තම මේකට දැන් ගෙරි කටු වගේ වගේ අදිනවා මම මේ කොටසයි කිව්වේ දැන් මේ ඒ වගේ ද්‍රව්‍ය වලින් තමයි මේ මේ මේක නිෂ්පාදනය කරලා තියෙන්නේ එතකොට මේ මේකේ කිසිම ප්‍රශ්නයක් නැතුව නයිට්‍රජන් ෆොස්ෆරස් පොටාස් කැල්සියම් ඒ මූලික ප්‍රදාර්ථයන් අනිවාර්යම ප්‍රදාර්ථයනුත් තියෙනවා නමුත් ඊට වැඩිය මේකේ තියෙන බලවත් බලවත්ම වෙනස සහ මේ මේකේ තියෙන ප්‍රයෝජනය තමයි මේකේ එක එක ඒ ශාකවල ජාන කොටස් මේකට මම අතුල් කරලා තියෙනවා ඒ ඒ ද්‍රව්‍යංගේ එතකොට ඒක අතුල් කරන ක්‍රමවේදයක් තියෙනවා ඒකම එක ද්‍රව්‍යයක් තියෙනවා ඒක සාමාන්‍ය එක රහසිගතයි එතකොට ඒ නිසා අන්න ඒ හේතුවෙන් මේක ඕනම වී වලට ගහුවොත් අනිවාර්යෙන් කහලා තියෙන වී වී ගහකට ගහුවොත් සතියෙන් කොළ පාට වෙනවා සතියක් විතර යනකොට කොළ පාට වෙනවා ඊට පස්සේ ක්‍රමානුකූලව පඳුරු වෙනවා එතකොට බණ්ඩි කිට්ටු කරලා තමයි අනිත් දෙවෙනි පාර මේක ගහන්න ඕනේ එළවලු වලටත් එළවලු සාකේ හිටවලා සාමාන්‍ය සති දෙකක් මාසයක් විතර ගිහිල්ලා ගස් වල අතුවිති හැදුනම තමයි පාවිච්චි කරන්න ඕනේ එතෙන්දි බලන් ඉඳද්දී සාකේ වර්ධනය හා අලුතෙන් රිකිලි අලුතෙන් අතුවිති අනිවාර්යෙන් හදනවා බලන් ඉඳද්දී ගහ හදනවා දෙවෙනි වතාව මේකේ මල්හා මේ ගෙඩියනේ අපි බලාපොරොත්තු වෙන්නේ අන්නේ කෙට්ටු කරලා තව තවත් විතර භාවිත කරන දෙපාරයි ඒ දෙපාරදී සම්පූර්ණ වෙන රට බෝර ගහන්නත් එපා වෙන කිසිම මොනම කෘමිනාශක මොනක්වත් ගහන්න එපා එතකොට මේක ඔකට දකින්න පුළුවන් දකින්න මේ මේකේ තියෙන ප්‍රතිඵල එතකොට බාහිරින් වෙන සමහර දේවල් අපිට වළක්වන්න බෑ ඒවට ඉතින් වෙන උපක්‍රම වගන්න ඕන මොකෝ කෘමීන් ආවිල්ලා මේ ලොකු සත්තු ඇවිල්ලා විනාශ කරනේම ඒව බලන්න සාකයෙන් සාකය තුලින් හදන රෝග නම් මේක හදන්නේ නැහැ විශේෂයෙන් මිරිස් ගත්තපුවාම 90% විතර මිරිස් වල කොළකොඩ වීම අනිවාර්යෙන් වෙනවා ඒ කොළකොඩ වීම රෝගය අනිවාර්යෙන් මේ පෝර නිසා හැදෙන්නේ නැහැ මම ඒක නම් බය නැතුව කියනවා මොකෝ ඒකේ මිරිස් වල අස්සන්න ගොඩක් වැඩි වෙනවා දැන් බණ්ඩක්ක ගත්තොත් වම්බුටු ගත්තොත් ඒ වගේ සෑහෙන අස්සන්න ප්‍රමාණයක් ඒක වැඩි වෙනවා දැන් මේ අපි මේ පෝර භාවිතා කරන ආකාරය මේ අපේ මේ මේක තියෙනවා එතකොට අපි වෙනම මේක පත්‍රිකා ගහලා තියෙනවා හැම කෙනෙකුටම බලා ගන්න මේක සාමාන්‍යයෙන් වතුර ලීටර් මේ පෝර ලීටර් රේකට දියර පෝර ලීටර් රේකට වතුර ලීටර් 8ක් කලවම් වෙන්න ඕනේ අනිවාර්යයෙන්ම එතකොට ඒක සමර්ථක අය වැඩි කරන අය ඉන්නෝ අඩු කරන අය ඉන්නෝ නමුත් ඒක සාමාන්‍යයෙන් අපි පරීක්ෂණය කරපු ගාන තමයි 1ට 8ක් එතකොට මේ 1ට 8ක් යදපුවාම මේ හතර ගෑන්නේකින් පුළුවන් කෙලිම අක්කර කාලකට යොදන්න පුළුවන්. එතකොට අක්කරයකට යොදනවා නම් හතර ගෑන් 4ක්. ලීටර් හතර ගෑන් 4යි. එතකොට ගෙවතුව ගාවට තමයි අපි මේ ලීටර් එක එක හදලා තියෙන්නේ. ඒක සාමාන්‍ය පොඩි ගෙවත් එකට ඒක තියාගන්න පුළුවන් අර ඒ ගෙදර තියෙන මල් හෝ එළවලු වලට භාවිත කරන්න. මහා පරිමාණයෙන් කරනවා නම් දීර්ඝ වශයෙන් කරනවා නම් මේ ලොකු ගෑන් එකක් ගන්න පුළුවන්. නැත්නම් මේක තියෙනවා ලීටර් 10ක් තියෙනවා. ඒක උඩම මට්ටම. එතකොට අපේට එන ඕඩර්ස් අනුව අපිට ඒක ඉල්ලුම අනුව අපි ඒ වගේ විදිහට සකස් කරලා තියෙනවා. මට ඊළඟ හඳුන්වලා දෙන්න පුළුවන් මේ අපි ප්‍රධානම දේ තමයි අපේ ආහාර වීසා මේ එළවලු දැන් ගන්නෝරුව පරීක්ෂණ කරේ ඒ දෙක තේ වලට නෙමෙයි එතකොට මේ තේ වලට මේක අපි පාවිච්චි කරන්න ගත්තේ මම බැලුවා මේ සීලුම සාකවල වල කොළ වර්ධන වෙනවනම් මල් හට ගන්නවනම් ගෙඩි හට ගන්නවනම් තේ ගහේ ගෙඩි ගන්නෑ මල් ගන්නෙත් නෑ නම් තේ ගහ ගන්නෙ දැල්ලා දළු වැඩි වෙන්න ඕන එතකොට දැන් මේ කාලයක් තිස්සේ මේ රසායනික පොර තමයි දිගටම ගන්න කාබනික පොර කවුරුත් ඒ වලට දාන්නේ නෑ බොහොම අඩු ප්‍රමාණයක් තමයි ඒක දාන්නේ නමුත් මේ දිගින් දිගට මේ පොර රසායනික පොර නිසා පොළව වෙනස් වෙලා තියෙනවා ආසෙනික් ගැට්මින් වගේ විෂ ද්‍රව්‍ය තමයි මතු වෙලා තියෙන්නේ එතකොට ඒ නිසා මේ දළු වල රට පොර දැම්මත් අස්ව මේ දළු නෑ කියන තමයි කොටකටිය අපිට ප්‍රකාශ කරලා තියෙනවා. මොකද අපි කිව්වොත් මේ අපි දැන් නිෂ්පාදනය කරලා තියෙන තේ වලට වෙනම එකක්. අපි තේ වලට හදපු පෝරව කට්ටිය මේ ලීටර් 4 ගෑන්නක් කරගෙන ගස් 500 නැත්නම් 600කට මේක යොදන්න. ඒ යොදලපුවාම පළවෙනි සතියේ දළු කඩලා ඒක කිරලා ඊට පස්සේ මේක ගහන්න. දෙවෙනි සතියේ ඊළඟ සතියේ මේක දළු කඩනකොට ඒ දළු වල බරන බර බලන්න. වෙනස දැනගන්න පුළුවන්.
අතිරික්තය වැඩිපුර කිලෝ පහලේසිට විසදක්වා වැඩීමක් තියෙනවා. ඒක සාමාන්‍ය මාස දෙකක් විතර කාලයක් ඒක ඒ විදිහටම තියෙනවා. මම මාසයක් විතර මං හරියටම බලලා තියෙනවා. මම හිතනවා මාස දෙකක් මේක ඒ විදිහට භාවිත කරන්න පුළුවන් කියලා. හේතුව මේකයි, මේක කෙලින්ම ගහපුවාම සාක වල පත්‍ර වලින් ගබඩා වෙනවා. ඒ ගබඩා වෙච්ච තිකින් තමයි අර නැවත ඒ සාකයට මේක ලබා දෙන්නේ. නිසා මේක භාවිත කරන්නේ වතුර ලීටර් 8කට මේ පෝර ලීටර් 1යි. මේ 4ක යන එක නම් වතුර ලීටර් 32ක් භාවිත කරන්න වෙනවා. අක්කරයකට මේ 4ක යන 4ක් යනවා. එතකොට මේ ගොඩක් තියෙන සාමාන්‍යයෙන් ගම්මට්ටමින් ගත්තපුවාම ගෙවතු තියෙන අක්කර කාල භාගේ දෙක තියෙනවා. ඒයට ඇත්තසෙන්ම ඒගොල්ලන්ට මේක ලාභදායකයි, ෆැක්ටරියට ලාභදායකයි. අනිත් එක මේ වස විසින් දොර තේකක් බොන්න පුළුවන්. තේකේ කියන්නේ මේ නැතුරු රසය, කියන්නේ ස්වභාවික රසය. එදා මුලින්ම මේ තේ වගා කර රට පොර දාලන එදා තේක ඉතාම රසට තිබිලා තියෙනවා. අද මේ එක එක කෙමිකල් අරෝම භාවිතය මිනිස්සේ රස වෙනස් වෙලා තියෙනවා. එනිසා මම කියන මේ දෙකේම මම දැන් මේ தත්ත්වය පැහැදිලි කරා. මේ දෙකම ජනතාව මේක අරගෙන මේක කෙලින්ම පාවිච්චි කරන්න. ඒක මේ පාවිච්චි කරපුවම වශයෙන් විසින් තුර මේ හොඳ වගාවක් වගේම තමන්ගේ ශරීර සෞඛ්‍යයත් මේ ලෙඩ රෝග අඩු වීමත් තුල ජීවිතය ගෙනියන්න පුළුවන් කියන එක මම විශ්වාස කරනවා. සමහර කයට තියෙන ප්‍රශ්නයක් තමයි මගෙන් අහව ප්‍රශ්නයක් තමයි මේක මේ කොහොමද ගහන්න කියන එක. මේක ඇත්තසම මේක මුල් වලට ගහන පොරක් නෙමෙයි. ඒකේ මුල් වලට දාන පොර තමයි කාබනික ඝනත්වයක් තියෙන පොර තමයි මුල් වලට දාන්නේ. රසායනික පොරෝ වේවා මේ කාබනික පොරෝ වේවා මුල් වලට දාන්නේ. එතකොට මේව කෙලින්ම භාවිත කරන්න පත්‍ර වලට. මොකද පත්‍ර වලින් තමයි සබහාදාමයේ තුලින් මේ අවට වායු ගෝලෙන් ගන්න සීරුම දේවල් ගන්න පත්‍ර වලින්. එතකොට දැන් මේ පොර එකත් අර 16 කෑන්නේ එක මේ පොර 4ට ලීටර් එකට 8ක් වෙන කලවම් කරලාවිල්ලා දැම්මොත් මේක අර පිණි වශයෙන් සාක වෙලට මරමාණු වශයෙන් ඒකෙලින්ම ගහ උරා ගන්නවා. එතකොට දැන් මේක ගහලා විනාඩි 15ක් 20ක් විතර යනකොට මේක ගහ උරාගෙන ඉවරයි. ඊට පස්සේ පෑගින් දෙයක වරුසාව ඇස්තර කිසි ප්‍රශ්නයක් නැහැ. එතකොට මේක අර රටපෝර වගේ හේදිලා යන්නේ නැහැ. රටපෝර හේදිලා යන්නේ නැත්නම් රටපෝර කෙලිම වායු ගෝලට එකතු වෙනවා. ඒක තෙතමනේ වෙච්ච එකම. මේක තෙතමනේ මේ දැන් මේක අර හීන් අපිට නොපෙනෙන සියුම් ක්‍රමයකට මේ පත්‍ර වල මේක ඇතුල් වෙච්ච පොම්බසින් විනාඩි 20ක් විතර යනකොට මේකේ හොයාගන්න බෑ. පොර මේක ගැහුවද නැද්ද කියලා හොයාගන්න බෑ. ඒක නිසා වැස්සට ප්‍රශ්නයක් නැහැ. මේ වරුසාව තියෙද්දි ගහන්න එපා. මේ අනිත් එක මේ දවල් 10 12 වන වේල ගන්න එපා. මොකද ඉක්මනට ඉරව්වේ මේක උරා ගන්නවා. ඉරව්ව මේක මේ පරිසරයට විසිරලා යනවා. නමුත් අර උදේ කාලේ හෝ හවස කාලේ හෝ මේක භාවිත කරපුවාම අනිවාර්යයෙන්ම ඒ සාක උරා ගන්නවා. දැන් මේ පෝර නිෂ්පාදනයේ ජනතාව අතරට ව්‍යාප්ත කිරීමට තියෙන ප්‍රධානම කාරණේ තමයි මේ පෝර සම්බන්ධව ඒ අය දැනුවත් වෙන්න ඕනේ. ඊළඟ කාරණේ තමයි මේ පෝර කාටද අපි ගිහිල්ලා දෙන්නේ. එතකොට මේ අපිට පුළුවන් මේක සියලුම පෝර කඩවලට දෙන්නත් පුළුවන්. ගුජන සේවාවලට දෙන්නත් පුළුවන්. දැන්ට මේ ගුජන සේවා කොමසාරිස්තුමා කොළඹ මේ සහකාර කොමසාරිස්තුමන්ට මේක දන්නලා දෙනවා. මම පෞගේ දවසෙල මේ සාකච්ඡා කරා ලැබු දුවේ. එතකොට මට මේ හැම තැනටම යන්න පුළුවන් කමක් නැහැ. මේ සාමාන්‍යයෙන් කන්න රැස්වෙන වලට මිනිස්සු දැනුවත් කරන්න අපි මේකට මේ විස්තර පත්‍රිකා ගහලා තියෙන්නේ. ඒ විස්තර පත්‍රිකාවත් එක්කලා අපිට මේක පුළුවන් මේ මිනිස්සුන්ට දෙන්න. මේක යම් කෙනෙක් ඉන්නවනම් මේක මේ අලවි කරන්න පුළුවන්. වෙනද මහත්තයෙක් පෝර කඩ වෙන්න පුළුවන්, වෙනත් ස්ථානක වෙන්න පුළුවන්. ඒකත් අපුවම අපි එයාට විශේෂ වට්ටමක් අපි මේ එයාට දෙනවා. මේ ට්‍රාන්ස්පෝර්ට් අරම ඔක්කොම අපි මේව කරන්නේ. හොඳ ශරීර සෞඛ්‍යයක් යුතු ජීවිතයක් ගෙනියන්න පුළුවන් කාබනික වලට පුරුදු වුණොත්. ඒ නිසා මේ කාබනික වගාව හොයව රට පොර වගාව හොයව මේක භාවිතා කිරීමෙන් වැඩි
අතිරිත්‍යයක් වැඩි අස්වැන්නක් වැඩි පඩදාවක් වැඩි වර්ධනයක් අනිවාර්යෙන්ම සිද්ධ වෙනවා. ඒක ගන්නවරු පරීක්ෂණ ආයතනයෙන්ම පෙන්වලා දෙනවා. අනිත් ඒවාට වැඩිය මේ අනිත් පොරවල වැඩිය මේකේ තියෙන ගුණාත්මක භාවය. එනිසා මේ කවුරු ඒවා පොර වෙළඳහිමියන් ඕනම කෙනෙක් මට කතා කරන්න මට පුළුවන් සාම්පලයක් වුණා ඉඩුවත් සාම්පලයක් කර දෙන්නම් විශ්වාස නැත්තම් මේක අත්හදා බලන්න. ඒකෙන් මට ගැටලුවක් නැහැ. මට දැනටත් දැන් කෝල් ඇවිල්ලා තියෙනවා එක එක්කෙනා කෙලින්ම සාම්පල් නැතුව මේක භාවිතා කරන්න ඉල්ලලා තියෙනවා. මොකද ඒගොල්ලන්ගේ විශ්වාසයක් ඇති වෙලා තියෙනවා මම මේ දීපු කරුණු කාරණා ඒගොල්ලන් පිළිගන්න තියෙනවා. ඉතින් මේ සහතික වල දෙන්නේ මේ බොරුවක් නෙමෙයි සත්‍යයක් තියෙන්නේ. ඒ සත්‍යය තමයි මම මේ ලෝකෙට දෙන්නේ. නිසා කැමති කෙනෙක් ඉන්නවා නම් දැනුවත් කරන්න කියලා මම ඉල්ලනවා. දැනට මගේ මේ පොර භාවිතා කරන අයනෝ තේ වලට භාවිතා කරන අයනෝ. එතකොට මේ එළවලු වලට භාවිතා කරන අයනෝ. කුඹුරු වලට භාවිතා කරන අය ඉන්නවා. විශේෂයෙන්ම කියන්නේ මේ ලබුජුවේ කෘෂිකර්ම ප්‍රධාන උපදේශකතුමා මගේ පෝර ගත්ත අක්කර දෙකකට. එතුමා ඒ අක්කර දෙකකට මේ පෝර යදුවා. ආපහුවත තේ වලට ගත්ත අක්කරයකට. එතකොට දැන් එයා දැක්ක මේ කුඹුරු වල තියෙන தත්ති මමත් ගිහිල්ලා බැලුවා. දැන් එයා එතරම් තියෙන වෙන කුඹුරු බලපුවාම මේකේ සෑහෙන වෙනසක් තියෙනවා. දැහැට අනිත් දවෙනකොට ගොයන් කපාවි. එතකොට එයාට සෑහෙන මේකට පත් වෙන්න පුළුවන් කියන එක මම විශ්වාස කරනවා. එතකොට දැන් මේ කිට්ටුව මේ ළඟ පහතයට මේ පෝරගෙන් ගෙනිපුවා ඉන්නවා. පටන් ගත්තේ ලීටර් 2කින්. ඊට පස්සේ දැන් ලීටර් 4කින් තමයි කට්ටේ ගෙනියන්නේ. ඒගොල්ලන්ගේ මුළු ගෙදර ගත්තපුවාම එක බිංගංගලක්වත් තියන්නේ නැතුව සියලුම භෝග මේ ගෙදරට අවශ්‍ය සියලුම ආහාර භෝග වගා කරලා දිනුවා. මම ඇත්තටම ගොඩාක්ම සතුටු වෙනවා ඒකට. මුළු ලංකාවම එහෙම කරනවා නම් අද අපිට වෙළඳපොළට යන්න ඕනේ නැහැ. කියන්නේ මේ හොඳ ශරීර සෞඛ්‍යයක් ඇති මේ ස්වාභාවික හොඳ රසයක් ඇති ආහාරයක් ලබා ගන්න පුළුවන් කියන එක මට කියන්න පුළුවන්. අවසාන වශයෙන් කියන්න දෙන්නේ මේ පමණයි. මේ මුළු ලංකාවම සියලුම ජනතාව නිරෝගීමත් සෞඛ්‍ය හොඳ සෞඛ්‍යයෙන් එබි මේ ජනතාවක් බිහි වේවා කියලා මේ කියලා මම ප්‍රාර්ථනා කරනවා. මේ පොර භාවිතා කිරීමෙන් ඒ වගේම ස්වාභාවික සත්කාර කණ්ඩායමන ගොඩක් ස්තුතියි. අපි නිරෝගීකම බලා මේ ප්‍රාර්ථනා කරනවා. ඔබ සියලු දෙනාටම ආයුබෝවන්. එතකොට දැන් වෙන පොහොරක් මොනවත් වා මේකට පාවිච්චි කරන්නේ නෑ. කාබනික පොහොර, ගොම පොහොර, ගොම පොහොර පාවිච්චි කරනවා. එතකොට මේ අපි දැන් ওই දිරණ පොහොර මේ වැක පාවිච්චි කරනවා. ඊට අමතරව පාවිච්චි කරන එකම මේ ලෝරන්ස් අයියාගේ පොහොර එක තමයි මම මේ පාවිච්චි කරන්නේ. ඒ කියනවා ගහේ මුලට මේක දියරේ නෑ නෑ එහෙම නෙවෙයි මම මේක ස්ප්‍රේ කරනවා. ඔව් මේක ස්ප්‍රේ කරනවා. ඊට අමතරව ගහේ මුලට මොනවාරි වතාව පොහොරක් පාවිච්චි කරන්නේ නෑ නෑ කිසිම පොහොරක් පාවිච්චි කරන්නේ නෑ ඇත්තටම මම. එහෙම දාන්නේ නෑ ඇත්තට මේවා වසවිසනේ. එහෙම වුණාම වැඩක් නෑ නේ ඇත්තටම. නෑ ඔයා ගහේ මුලට ගොම ටිකක්වත් දාන්නේ නැද්ද? ගොමයි කොම්පෝස් ඒ මූලික පොහොර යොදලා තමයි පැලේ ඉඳන්නේ. ඔව් ඒ මූලික පොහොර වලින් පස්සේ කිසිම වෙන මේ අපි ඔය මේ රසායනික පොහොර කිසිම දෙයක් පාවිච්චි කරන්නේ නැහැ. දැන් මිරිස් ගහක් ගත්තොත් ඔයා මිරිස් ගහ කොච්චර කාලෙකදීද මේ ලෝරන්ස් පොහොර එක පාවිච්චි කරන්නේ? සාමාන්‍යයෙන් හිටවල ඉවරලා දවස් 14කින් පස්සේ පළවෙනි පාර යොදනවා. ඊට පස්සේ ආපහු සතියකින් එහෙම සතියෙන් සතියට මේව කරනවා. දැන් අපිට ගොවිජන මේවැකේ කියලා දීලා තියෙනවා දියර පොහොර හදන ක්‍රම. ඒවත් පාවිච්චි කරන අතරේ මම වැඩි හරියක්ම අයියාගේ එක පාවිච්චි කරන්නේ. ඒක තමයි කුස් මේ හැදෙන ලෙඩ රෝගවලට එහෙම ගොඩාක්ම ඉතින් හොඳයි. මේ නිවිතිය වර්ගයන්නේ? ඔව් මේක ගස් නිවිති. මේ දැන් මේ අවුමිරිස් උනත් මම අර අපි දැන් කඩෙන් ගේනවනේ දැන් ওই වියල ගන්න අවුමිරිස් ඒ වගේ ඇට දාලා හදාගත්තු ඒව තමයි ඒ. පැල. මේක පරිප්පු දාලා එහෙම ආර රසයි. රසයි ඔව්. දැන් මේ වැඩි හරියක් මේ ඉතින් වැස්ස කාලේනකොට පැල හදාගන්න හරි අමාරු. දැන් මේ පැල වුණත් මේවත් ගොඩක් දුරට විසික් කරන ගලවල වීසි කරන්න ඈ ඔව් ගලවල වීසි කරන්න හදපු පැල තමයි මේවා. ඒවා මේ මිරිස් පැලනේ. ඔව් ඒ වලට මම ඔව් මේ ඔව් නමුත් මේ පොර ගහලා ආපු තියාගත්තා. ඔව් එතකොට සාර්ථක වුණා.
ඔයගොල්ලෝ දැන් ගෙදර කැමරට ගන්න සේරම ඔයගොල්ලෝ ගෙදර වවන ඒවා නේද? ගෙදර වවන ඒවා තමයි ගන්නේ මම. එතකොට දැන් අපි හිතමුකෝ දැන් ගෝවා කියලා. ගෝවා මේ ගෙදර හදන එකයි කඩෙන් අහම්බෙන් ගෙඩියක් ගෙනල්ලා කෑවොත් රස දෙක රස වෙනස්ද? දෙක රසවල දෙකක්ද? ඇත්තටම වෙනස් වෙනස්. ඇත්තටම වෙනස්. අමුතු කිරි රසක් තියෙනවා ගෝවා ගෙඩියේ මේ ඒක හදනකොට. ගෙදර හදන එක. ගෙදර හදන එකේ. ඒකේ වෙනස මම ඇත්තටම දැකලා තියෙනවා. ඊට වඩා ඉතින් දැන් මෙහෙම වවනකොට මානසික සතුට උදෙන්ම නැකිට ගමන් මන් නැකිටලා එන්නේ ඇත්තටම මේ මේවා බලන්න තමයි. මට ඊට වඩා සතුටක් නැහැ. මේ පුංචි කාලේ ඉඳලම මේ දියර පෝර පාවිච්චි කරලා හදපු පැල. කරල් මේ මේ මේකට කියන්නේ වෙද මුකුණු වෙන්න. ඒ ගොඩක් ඇස්වලට හොඳයි කියලා කියනවනේ වෙද මුකුණු වෙන්න. මේකට මෙතන තියෙන වම්බොටු වර්ග දෙක හතරක් විතර තියෙනවා මෙතන. ඒ කියන්නේ බෝල වම්බොටු එකයි මං උදේ කැඩුවා ඒවා. කොළ වම්බොටු එකයි අර ලේනීරි වම්බොටු ඒ වර්ගෙත් තියෙනවා. මෙතන තියෙන අර කියන්නේ අපි මොනවද මේ වැරලිය මිරිස් කියලා. ඒ මිරිස් වර්ගයේ මේ වැටකොළු නම් පහුගිය දවස්වල ඇත්තටම ගොඩක් තිබුණා. මෙතන වැටකොළු වර්ග දෙකක් තිබුණා. ඒ කියන්නේ කොට වැටකොළුයි මේ දිග වැටකොළුයි. මේක දිග වැටකොළු වර්ගයේ කොට වැටකොළු වර්ගෙ පෙන්වන්න ඇත්තටම නැහැ දැන් ඒක. ඇත්තටම ඉතින් සතුටක් තියෙනවා. ලෙඩ දුක්ුණත් ඇත්තටම ගොඩක්ම ලෙඩ දුක්ුණත් හොඳ වෙනවා. මට නම් ඉතින් ඇත්තටම සතුටක් මේක. ඒ කියන්නේ දැන් පොඩි ළමයින්ට උනා වුණත් කොළ කඩලා ඒගොල්ලන්ට ඉතින් වසවිස නැහැනේ. අපි ගන්න කොළ මිටිය වුණත් අද වසවිස ගහලා නේ දෙන්නේ. ඒ කොළ වලින්ම තේරෙනවා ඒවා හොඳට පිරිපුන්ව හැදිලා තියෙනකොට සතෙක්වත් කන්නේ නැහැ. මේ කන්නේ නැහැ කියන්නේ ඇත්තටම මගේ මේ කොළ පාත්ති වල ඉතින් සත්තු බෝ වෙලා සත්තු කන්නේ ඒවා හොඳ නිසානේ. නැත්තම් ඉතින් ඒවා හැමම මේ හොඳට තියෙනවානේ. ඒක නිසා මම හිතන්නේ ඇත්තටම මේ මේ වගේ සත්තු හැදෙන්නේ කරන්නේ අපි වසවිස ගහන්නේ නැති නිසා. මේවා වලට සත්තු බෝ වෙන්නේ වසවිස නැති නිසා. වසවිස තියෙනවා නම් සතෙක්වත් ලං වෙන්නේ නැහැ. මම දැකලා තියෙන එකක් තමයි ඒ. ඒ ඇත්තටම මානසික තෘප්තිය වගේම මේ ගෙදරට ආර්ථිකයටත් හොඳයි. අපේ ශරීර සෞඛ්‍යයටත් හොඳයි. ගොඩක්ම හොඳයි. ඉතින් මම කියන්නේ ඉතින් දෙන්න තියෙන මේ ලංකාවේ ඉතින් හැම ගුහණියකටම ඇත්තටම ඉතින් මටත් තියෙනවනේ ගෙදර දොරේ හැම ප්‍රශ්නයක්ම මැද්දිනේ මම මේ ටික කරන්නේ. ඕන කෙනෙකුට පුළුවන් කියන එක තමයි මම කියන්නේ. Tamanට මේවක තියෙනවා නම් ඌමනාව තියෙනවා නම් හැකියාව තියෙනවා නම් ඇත්තටම මේ පස ගන්නකො මේ පස්සේ කිසි දෙයක් හිටවන්න බෑ. මේ පස්සේ මේ බොරුළු පස්සේ කිසි දෙයක් හිටවන්න බෑ. ඕ ඕ මට මිස් නිතරම කියන්නේ ගොවි ජන මේවැකේ ඇවිල්ලා තියෙන මිස් නිතරම මට කියන්නේ ඔයා ගොඩක් ධෛර්යවන්තයි ගොඩක් හොඳයි කියලා. ඒ කියන්නේ පස් මමම හදාගෙන ඒ පෝරම බවට පත් කරගෙන තමයි පැලෙයින් දන්නේ.